सम्मा संबुद्ध सरणाई विशास्त्रुन वहांसेट तथागतन वहांसेट सम्यक संबुद्धन वहांसेट अपि कृतज्ञता पूर्वक नमस्कार करमु वंदना करमु प्रणिपात करमु कथा करना माध्यक पमनाई स्वबलन्नत अवश्यय तथागतन वहांसे देशना करा සම්තිසියම් සොයා බලන්โดන අපට කරන්න පුළුවන් දෙයක් මේ කියන එක අපට තේරෙනවා ඒක අනංගන සහිත අපි ඒක කරන්න පුළුවන් කියන එක බුදුසරණේ කල්යාණ මිත්‍රයන් වුණාට අද අපි සාකච්ඡා කරන්නේ දැන් පසුගිය සති වගේ මේ සෝතාපන්න කියන වචනේ තේරුම් අරගෙන एक अलुत अर्थ देन्न हो कोहोमद वेन्नी कोहोमद वेन्नी कियला तीरने करन्न नेवि अपट करन्न पुलुवन मार्गयक् नेद कियला होया बलन्नट तमा वेडि अवधानय यमु करन्न तोट अप अद नन्दी सूत्रे सोतापत्ति संयुत्तेम तियन समावन्न एक मोले कंपार्टमेंट फरन लाइब्रेरी अपट මේ දශමයේ තේරුම් ගන්නට. එස අප පළමු කොටම දැන් මේ ප්‍රකරණ ග්‍රන්ථවල තියෙන කරුණු තුනක් තථාගතයන් වහන්සේගේ දේශනයන් විභජනය කරලා විමර්ශනය කරපු තැන් හැටියට බෙදපු තැන් කීපයක් පෙන් බලමු අපි. ආර්ය පුජ්‍යලයා කියනකොට කවුද ආර්ය පුජ්‍යලයා කියලා කියන්නේ? අට්ඨාරිය පුද්ගල අටක්. එතකොට අපි ඒක දන්නවා. අපි දැන් අන්තිම 6 අයින් කළා. අපි දැන් අපි අදගෙන ගන්න හදන්නේ මුල් දෙකක්. එකක් තමයි පළමු වතාවට මේක තේරුම් ගන්නට උත්සාහ ගන්න ඕනේ කියලා මේ මාර්ගයට පිළිපන්නේ. එන එක යන ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඒක පිළිගන්න ඒක मार्गे पिलिगत्तर पासी के तेरुं गन्ने के ना तेन सोता सोवान मार्गे सा फले केला ये मार्गे फले गैन तेन पुद्ध सांप्रदाय के पुद्ध किन वचन वेद गत्ते ना गैम्बरु सांप्रदाय के ट्वडा पुद्ध सांप्रदाय करते निवेदी केला हितान्ने ते बैरिकांती ना अपिगिन गत्ता पसुगे सत्यवा එතකොට ආදි පුජ්‍යලයන් 8 දෙනාගෙන් අප මේ දවසල කතා කරන්නේ පළමු පුජ්‍යලයාගෙන අනිත් 7 දෙනාගෙන නෙවෙයි. ඒ ඒන් දෙවෙනි එක්කෙනාගෙනත් කතා වෙනවා. එක් පුජ්‍යලයාට තියන්න එපා මේ පරම සත්‍ය අවබෝධයට යන තත්ත්වයේදී වෙන පිබිදීම් කියලා. ඊට සයික්ෂ පුජ්‍යලිය කතමෝ පුග්ගලෝ සෙක් සෙක්කෝ සයික්ෂ පුජ්‍යලයා කියන්නේ මාර්ගයන් හතරේ ඉන්න මග්ගඵල 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 කියන අටක් වෙනවනේ මාර්ග හතරේ ඉන්න එක්කෙනාට සයික්ෂ කියලා කියනවා. ඒතර සෝතාපන්න මාර්ගින් එක්කෙනත් සයික්ෂ කියන්නේ. ඒතොට අරහා අසේකෝ අසයික්ෂ වෙන. අනි හැම කෙනා අනිත්‍යත්ව නිවස සයික්ෂනා සයික්ෂ කියලා කියනවා. ඊළඟට ඔන්න අවශ්‍ය විදිය කතා කරන්න ඉගෙන ගන්න ඕන දෙය මොකද අපිට ගැටළු වෙන හින්දා කාත් එක්කවත් වාද විවාද කරන්නේ අපි මේක බෙදා හදා ගන්න ඕන නිසා මේ දැනුම අපේ අපිට තේරුම් ගන්න ඕන නිසා කතමෝච පුග්ගලෝ සෝතාපන්න
සෝතාපට්ටි ඵල සච්චි කිරයයි පටිපන්නෝ දෙකම එතකොට සෝවාන් සෝතාපන්න සෝතාපට්ටි ඵල සච්චි කිරයයි පටිපන්න පිළිපන්නේ කියන එක බොහෝ වැදගත් තින්නම් සංයෝජනානම් පහයි පටිපන්නෝ පුද්ගලෝ සෝතාපට්ටි ඵල සච්චි කිරයයි පටිපන්න සංයෝජන තුන අපි මේ දවස්වලදීකින් කතා කරේ නැහැ අපි අර සෝතාපට්ටි අංගවලට වැඩි අවධානය යොමු කරේ නැත්නම් ඒවා මතක කරන් දෙපා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා තියෙන ඒ මුල්ම ඒක අවශ්‍යම අයින් වෙන්න ඕන දේවල් හැටියට ඒක මුදම මුදම අවස්ථාවක් ඒක ඒ තත්ත්වයට පැමිණි දුකින් මහමෙර තරන් නැත හිමාලයේ තරම් විශාල දුක්ඛන්දරාවක් අයින් වෙලා පුංචි ගල් කැටයක් තරම් දුක් ටිකක් තමයි ඉතිරි වෙන්නේ කි තරම්ම වැදගත් වෙනවා ඒතුරු සංයෝජන තුන අපි දැන් කියන අපි දන්නවා ඒවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අපි කියනකොටම දන්නවා මේ අහවල් දෙය කියලා ඉතින් සංයෝජන තුන අයින් කරාන්ට පිළිපන් පුජ්‍යලයා ඒ කියන්නේ සෝතාපට්ටි ඵල සච්චි ක්‍රියාවේ පටිපන්න. එයා තමයි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනායි. සමාවෙන සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයා කියන්නේ. යස්ස පුද්ගලස තීනි සංයෝජනානි පහීනානි අර සංයෝජන තුන නැති වෙච්ච කෙනා තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඊ වචනේ. ඒකට 아무තු බරක් ඔළුවට දාගන්න එපා. ඔබට ඉකන් මින්න ඔක්කොටම අහවල තමන් තීරණය කරලට මම නම් මෙහෙම නැහැ කියලා යහුණ අපිට නැහැ එහෙම එකක් නැහැ එකක් ඉක්මන් ගන්න පුළුවන් අනිත් අතට එතකොට ඒ තීර ඒ මත ඒ විද එකේ අපි හැම තීරුම් ගනිමු ඔය තමයි මේ සාම්ප්‍රදායිකව ප්‍රකරණ ග්‍රන්ථවල විභජනය කරන බෙදලා දක්වන ක්‍රම පුජ්‍යලයන් අසින් දැන් අපි සුත් ත්‍රේකට අනුව අපි ඒ ගැන දෙංගක් ඉගෙන ගන්නමු අර නන්දි සූත්‍රයට එන්න කලින් පසුබිම සකස් කරගන්න මේවා හොඳම දේවල් ඉගෙන ගන්නට අපි කතා කරන්න ඔහුටත් එක්කමයි කියන්නේ සාරිපුත්ත හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණ මේ ද්විතීයි සාරිපුත්ත සුත්ත සෝතාපට්ටි සංගතේ තියෙන අතකෝ ආස්මා සාරිපුත්තු යේන භගවා තේනුපසංකමි සාරිපුත්ත හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ගියා ගිහිල්ලා භගවන්තං අභිවාදෙත්ව භාග්‍යතුන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව නමස්කාර ප්‍රණිපාත වන්දනා කරල පැත්තකින් වාඩි වුණා පැත්තකින් වාඩි වෙච්ච සාරිපුත්ත හාමුදුරුවන්ට භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා සෝතාපට්ටිංගං සෝතාපට්ටිංගං තිහිදං සාරිපුත්තු උච්චති දැන් සෝ මෙහි මේ ධර්ම විනයෙහි සෝතාපට්ටිංග කියනවා කතමන්නුත් කෝ සාරිපුත්ත සෝතාපට්ටිංග සාරිපුත්ත මොනවද මේ සෝතාපට්ටිංග ටික සෝතාපට්ටි අංග සෝවාන් ඵලයට පත්වීම සඳහා අවශ්‍ය අංග. හැබැයි එක සූත්‍රයකදී බුදුහාඳුරෝ ඔය හතර අංග හැටියට නොකීවත් ඔය හතර අරහත් මාර්ගය දක්වා යන අය ළඟ තියෙනවා. තියෙනවා නම් ඒ මාර්ගයට යනවා කියලා කියනවා. ඒක හොඳට ඉගෙන ගන්න ඕන දෙයක්. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහා එහෙමන්ට මාර්ගයට අවතීර්ණ වීම සඳහා අත්‍යවශ්‍යංග හැටියට අපි දන්නේවා වචන වශයෙන් පමණක් කියමු සද්ධම්ම සවණං සෝතාපට්ටි අංගං යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගෝ ධම්මානුධම්ම පටිපට්ටි සෝතාපට්ටි අංග එතකොට සද්ධම්ම සවණ යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපත්ති සත්පුරුෂ සංසේව එතකොට ඒ ටිකද සත්පුරුෂ සංසේව සද්ධම්ම සවන යෝනිසෝ මනසිකාර සෝතා සමාන ධම්මානුධම්ම පටිපත්ති ඒව හැම තැනටම බලපානවා කියන එක අපිට දැන් තේරෙනවා
वचन टिकिन सत्पुरुष संसेवे तद्धम्म सवने योनिसु मनसिकारे धम्मानु धम्म पटिपत्ति कियन कोट एकक्वत मगहरेन्नी नै एतकोट इतुर बुद्धांद्र अनुमत करनो ඊළඟට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට කියනවා තවත් භික්ෂුන් වහන්සේලා එතනින් ඇති ඒත්තන්ට ගෙන උගන්නන්නට තමයි කියනවා ඇති මේ කියනවා සෝතෝ සෝතෝ හිදං සාරිපුත්ත උච්චති සාරිපුත්ත මේ සෝත සෝත කියලා කියනවා කතම නුකු සාරිපුත්ත සෝතෝ මොකටද සෝත කියලා කියන්නේ ඊට පස්සේ සාරිපුත්ත හාමුදුර කියන දැන් සෝත කියලා කියන්නේ अट्ठंगिको मग्गो मे कोटस अटकिन युक्त उतुम मार्गे थाई सोत केलकिया එතකොට සෝත සෝතාපන්න කියලා කියන්නේ මේ මාර්ගයට අනිවාර්යෙන් අවතීර්ණ වෙන එකනට සම්මා දිට්ඨි අපි ඉගෙනගෙන තියෙනවා සම්මා සංකප්ප අපි ඉගෙනගෙන තියෙනවා සම්මා වාචා අප ළඟ තියෙනවා සම්මා කම්මන්ත අප ළඟ තියෙනවා සම්මා ආජීව අප ළඟ තියෙනවා කියලා අපි දන්නවා සම්මා වායාම අඩුවෙන් හෝ තියෙනවා සම්මා සති තියෙනවා සම්මා සමාධි තියෙනවා අඩු වැඩි වශයෙන් ඔය තියෙන අප ළඟට ඊට පුදුහර එක තන් මත කරන සාදු සාදු සාරිපුත් අයමේ මෙහි සාරිපුත් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෝතෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටයි ඒ සැඩ පහර දිය පහර ස්ට්‍රීම් කියලා කියන්නේ ඒ දිය ධාරාවට ඇතුල් වීම ඒ දිය ධාරාවට ඇතුල් වීම එතකොට සෝතාපන්නෝ සෝතාපන්නෝ හිතං සාරිපුත්තු උච්චෙත් එතකොට සෝතාපන්න සෝතාපන්න කියලා කියන ඒ කාලේ එක ප්‍රසිද්ධ වචනයක් වෙන්න ඕනනේ දැන් ඒක කලින් ඇවිල්ලා නැහැනේ මේ මාර්ගයට පිවිසුනා මාර්ගයට පිවිසුනා අපිට ඒක ද අලුත් වචනයක් නෙවෙයි උනාට එතෙන්දි ඒක වැදගත්ම වචනයක් ඒ කාලේ හැටියට එතකොට ඒ ධර්ම ශ්‍රෝතේට एक अतिशय वेदगत दिया सोतापन ए पाली भाषावती ने सोतापन सोतापन के लिए मागद भाषावें वचने सारे पुत्र पूछते कतमा कतमोन को सारे पुत्र सोतापन कोई एक नार्थ सोतापन के लिए योहि भन्ते इमिना अरियेन अट्ठांगिकेन मग्गेन समन्नागतो अयं उच्यते सोतापन्न मे आर्य अष्टांग मार्गेन समन्नागत एकेन युक्त एक्केना एकेट आपु एक्केना हरियट पेमिनिच्च एक्केना अट तमा सोतापन्न किला कियन्ने स्वायं आयस्मा एवं नामो एवं गोत्तो एतकोट ए मे एक यागे ගෝත්‍රය යගේ නම වෙනවා ඒක කියලා කියනවා තුන. එයා එතකොට මේ මාර්ගයට වෙලා. එතකොට මේ පුතු ජන භාවයේ පහු කරගෙන ගිහිල්ලා. ඒක මතකී පමණක් තියාගන්න ඕන. අර කලින් කියපු කරුණු තුන සෝතාපන්න මාර්ග ඵල ඒ අත් අට දෙනාගෙන් පළවෙනි එක්කෙනා මේ මාර්ගස්ත කියන එක්කෙනා එක් වැදගත් පරණ අදහස් තියෙනවනේ ඒවට ඒවා ගැනත් හිතන්නට එතෙන්දි ඔය දීගායු කියන උපාසක කියලා සූත්‍රයක් තියෙනවා දීගා උපාසක කියලා ඒකේ තියෙන එක කොටසක් තමයි
බුදුහාඳු ඒ ඇත්තට කියන මේ ඔය ළඟ ළඟම තියෙන සූත්‍රයක යන්තම් මතකයට විතරා මේ පසු බිම හදන්නේ අපි නන්දේ සූත්‍රට එන්නට. එතෙන්දී ඒ දීගාව කෙනෙක් කෙනාට සෝතාපට්ටි අංග තියෙනවා යාට. එයා ඒ තත්ත්වෙ ඉන්නේ. එතෙන්දී කියනවා තස්මාති හේතුන් දීගාවු ඉමේසු චතුතු සෝතාපන් තියංගේසු පතිට්ඨාය. මේ සෝතාපට්ටි අංග හතරෙහි හොඳට පිහිටලා. පිහිටලා කියන්නේ ඒක දැන් ඉන්න. ඉඳලා ච විජ්ජාභාගියේ ධම්මේ උත්තරින් භාවියාසි. විජ්ජාභාගිය ධම්ම ඒ කියන්නේ පරම සත්‍යාබෝධයේ පැත්තට නැඹුරු වෙන ඒ පැත්තට ඇතුළු වෙන්න අවශ්‍ය ධර්ම හය තවත් තියුණු කරන්න කියන උත්තරින් භාවීය තව දුරටත් පුරුදු කරන්න කියලා කියනවා. අපි වෙන දවසක දීඝා සූත්‍රය සාකච්ඡා කරමු. ඒ දීඝා උපාසක සූත්‍රය. ඒ මොනවා දීහය අපි දන්නම කරණ. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී විරාහි දීඝාවු ඉදත්වන් දීඝාවු සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී විරාහි. සියලු සංස්කාර දැන් වචන කියනකොටම ඒක තේරෙනවා කියලා තුන හැම සංස්කරණයක් හැම සංකාරයක්ම රූප වින්දන මතක සංකාරී සිතිවිලි වර්ග විඥානත් ওই ටික ඔක්කොම සංකාරත්වයෙන් අරගෙන ඒකේ අනිච්චානුපස්සී විහෙරාහි අනිච්චේ දුක්ඛ සංඤ්ඤ අනිච්ච තත්‍යයන් තියෙනවා නම් ඒකේ අවාසනාවන්ත තත්ත්වයක් ඉන්න තත්ත්වය අවාසනාවන්ත මේක පොදුවේ මුළු පැවැත්මම අරගෙන බලන්නට ඕන නම් වශයෙන් ගන්න එපා පුජ්‍යලයන් වශයෙන් අර අහවලා කියලා බෙදන්නට රූප ගැන හිතනවා නම් එයාගේ ඔළුව නැතිව රූප විතරක් හිතන්න මේ අහවලා කියලා දුක්ඛේ අනත්ත සංඤ්ඤේ ඒ අසතුරුදායක තත්ත්වයේ ඇතුළත තියෙන්නේ එතන මේකෙ දිගට ගෙනියන අයිතිවාසිකම් කියන පුජ්‍යල භාවයක් නැති නිසා ඒ නිසා පහන සංඤි මේකින් අයින් කරන්න ඉගෙන ගන්න ඕන මේක අවුල් කරන භෞතික සහ මානසික අභියෝගයන්ට පහන සංඤි ඊට පස්සේ විරාග සංඤි මේවා තුල මේ සංඥා තුල සංඛාර තුල විශේෂයෙන් වේදනා තුල බැස ගන්නට දරන උත්සාහය අයින් කරන්න ඕන. ඒකේ හිටියොත් හරි කියන එකට විරාග සංඥා කියන්නේ. ඒකේ හිටියොත් මට රැකවරණයක් තියෙනවා. රූපෙක හිටියොත් මට රැකවරණයක් තියෙනවා. වින්දනෙක හිටියොත් මට රැකවරණයක් තියෙනවා. සංඥායික හිටියොත් මට රැකවරණයක් තියෙනවා. සංඛාරෙ එක්ක හිටියොත් මට රැකවරණයක් තියෙනවා. විඥාන ය සමග හිටියොත් මට රැකවරණයක් තියෙනවා කියලා හිතන එකෙන් අයින් වෙන්නට. විරාග සංඤී. තුටා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ්ඨව්‍ය සහ මනෝ ධම්ම කියන ඒ කරුණු වලටත් ඒවා මත පිහිටන්ට ඒවාගෙන් මට රැකවරණයක් ලැබෙනවා නේ දේවා නැත්තම් මං කොහොමද කියන එකයින් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි විරාග සංඥා. නිරෝධ සංඥා කියන්නේ මේකෙන් අයින් කරන තත්ත්වේතං සන්තං අතිසේින්ම ශාන්තයි peaceful. ඊතං පනීතං අතිසේින්ම රසවත්. ඒතං සන්තං ඒතං පනීතං මොකද්ද යදිදං සබ්බ සංඛාර සමතු මේ ඔළුවේ සිටිවිලි ගොඩ ගහ ගන්න එක තව තව ඉන්ට ඇති වුමනාව අයින් කරන්න හදන එක ඒක නිරෝධ කරන එක ලංකරගත්ත යමක් තියෙනවා නම් රූප වේදනා සංඥා සංඛාර වශයෙන් විඥාන වශයෙන් ඒ ටික තායිබෝවන් කියලා ලිහලා දාන්න. බැලුමේ පුපුරන වගේ පුපුරලා දාන්න. හිස් අවකාශය හා එක්වන්නට හදනවා වගේ වායුවට.
පතුරු බින්දුවක් හැටියට නොසිට මූද බවට පත්වෙනේ. රලක් හැටියට නොසිට මූදක් බවට පත්වෙනේ කොයි. ඒ නිරෝධ සංඥා ওই ටික හද ඒකට තමයි කියන්නේ විද්‍යා භාගයේ ධම්ම වඩන්න කියනවා සෝතාපට්ඨියංග හතරේ ඉඳලා මොකද යාට බුදුහාම කියන්නේ අසෝතාපට්ඨියංග වලින් පරිපූර්ණයි මේ හය වඩන්න කියලා. මේක දැන් ওই පසුබිමක් අපි හැදුවේ දන්දේ සූත්‍රයට එන්නට. මෙයා අමාරුයි කියලා අහින් කරන්න තු අපි අහමු. සෝතාපට්ටි සංයුත්තේම නන්දේ සූත්‍රය. මේක බොහෝම වැදගත්. ඒකං සම්යම් භගව සක්කේසු විහෙති සාක්ෂ්‍ය ජනපදේ. උන්වහන්සේගේ හෝම් ටවුන් එක උන්වහන්සේ ගම. උන්වහන්සේ එහි වැඩ ඉන්න කාලෙක කපිලවස්තු නිග්‍රෝධාරාමි. අතකෝ නන්දියෝ සක්කෝ යේන භගව තේනුප සංකමි. නන්දි සාක්ෂ්‍ය භාග්‍යතුන් වහන්සේ වෙත ගිහිල්ලා උන්වහන්සේ නමස්කාර කරලා පැත්තකින් වාඩිනවා. වාඩිලා ඒ ශාක්‍යතුමා ඒ නන්දිය ශාක්‍ය භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ඒක බොහොම වැදගත් වුණා. යසේවනුකෝ භන්ති ආර්ය ශාවකස්ස යම් ආර්ය ශ්‍රාවකයෙකුට භාග්‍යතුන් වහන්සේ චත්තාරි සෝතාපට්ටි අංගානි ඒ සෝතාපට්ටි අංග හතර සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නැති සම්පූර්ණ වශයෙන් නැත්තම් සෝයෙ වෙනුකෝ භන්තේ අරිය ශ්‍රාවකෝ පමාද විහාරි ඒ ආර්ය ශ්‍රාවකයා ඔන්න මතකයි දැන කවුද මෙයා ආර්ය ශ්‍රාවකේ ඒ සෝතාපට්ටියන්ගේ හතර සම්පූර්ණෙ නැහැ. දැන් මෙතන සෝතාපට්ටියන්ග කියන්නේ මොනවද කියලා අපි ඊළඟට දැනගන්නේ. එතකොට එයාට සම්පූර්ණ නැත්තම් එයාටත් ප්‍රමාද විහාරී පුජ්‍යලී කියලා කියනවා. එයා ප්‍රමාදී වේද වසන්. ඔන්න බුදුහාඳුරන්ගේ උත්තරය. මම බොහෝම වැදගත් දේවල් ඉගෙන ගන්නට. අර සෝතාපට්ටි අංග කියලා කිව්වේ දැන් සත්පුරුෂ සංසේවයේ සද්ධම්ම සවන යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම පටිපත්ති කියන හතර මත පදම් වල ඉතිරියට එන ටික අර පසුගිය සති ආනන්ද සූත්‍රයේදී අපි ඉගෙන ගත්ත දේ. ඒ සෝතාපට්ටි අංග කියලා කියනකොට ඒ අද ඔය දැන් කියපු ටික නෙවෙයි කියලා දැනගන්න ඕන. ඒ හතර. බුදුහාමුදුරන්ගේ උත්තරය. බොහෝම වැදගත්. මම ඉගෙන ගන්න. මොකද ඒ ගැන ප්‍රශ්නකුත් කල්යාණ මිත්‍රයෙකු ඇසූ නිසා අපි ඒකට කතා බහ කළා හිතා. යස්සකෝ නන්දිය චත්තාරි සෝතාපට්ටි අංගානි. ඒ පසුගිය සත්‍ය කතා කරපු සෝතාපට්ටි අංග හතර අර බුද්ධේ අවිච්ඡප්පසාද මතක තියාගන්න අවිච්ඡප්පසාද දැන් තීරණය කරන්න ඒ තම් එහෙම කියනකොට හොඳ නෑ වගේ ඔව් ඒක ගැන වැඩි ගැඹුරු මනසක් ඇති කරගන්නට තමන් ගැන හිතන්නට තමන් කියනකොට නම් වශයෙන් නෙවෙයි මා කියන්නේ මේ සත්ව භාවයට පැමිණ දැන් තියෙන මේ මැනිෆෙස්ටේෂන් එක මේ යන ගුලිය මේ යන පොදිය ගැන හිතන්න හිතමු අපි යස්සකෝ නන්දිය චත්තාරි සෝතාපට්ටි අංගානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නැත්ති නන්දියේ කවුරුන්නට හෝ මේ සෝතාපට්ටි අංග හතර මුළුමනින්ම සම්පූර්ණයෙන්ම තියෙන්නට ඕන විදිහටම තියෙන්නේ නැත්තම් එහෙම ඒ වචනේ හොඳ නැහැ පරිවර්තනයි නමුත් අපි හිතමු ඒක සම්පූර්ණයෙන් අවශ්‍ය පරිදියට මුළුමනින්ම නැත්තම් ඔන්න බුද්ධ වචනේ තමහම් බාහිරෝ පුතු ජනපක්ඛේ තිතෝති වජා එයා බාහිර පුතු ජනපක්ඛේ මේ සා මේ ධම්ම විනයේ අර අට දෙන අතරින් එන මුල්ම සෝතාපට්ටි ඵල සච්චික්‍රියාවේ පටිපන්න කියන தത്വයට ඇවිල්ලා නැති පුතු ජනපක්ඛේ ඉන්නේ කෙනෙක් ඉතුරු සෝතාපන්න ආර්ය ශ්‍රාවක සෝතාපට්ටි ඵල සච්චික්‍රිය
මාර්ගස්ත පුජ්‍යලයා. ඒ වචනේ සංස්කෘතේට ඒ මාර්ගයට පැමිණි පුජ්‍යලයා. මාර්ගයේ ඉන්න පුජ්‍යලයා. සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුජ්‍යලයා. පුතුජන පක්ෂේ තිතෝති වදාමි. පුතුජන පක්ෂේ ඉන්නේතු. තාම පුතුජන පක්ෂය පිරිනවම නෙවෙයි. තාම තාමත් අර පැත්තේ ඉන්නේ. අප්චනන්දි අතාරී සාවකෝ පමාදි විහාරී චේව හෝති අපමාදි විහාරී. ඒ උනාට නන්දිය ආරි ශ්‍රාවකයා ප්‍රමාද විහාරී කියලා කියන්න පුළුවන් අප්පමාදි විහාරී කියලා කියන්න පුළුවන්. එහෙමත් වෙනවා එහෙමත් වෙනවා. පමාදි විහාරී චේව හෝති අප්පමාදි විහාරී. එයා ප්‍රමාද විහාරීත් වෙනවා අප්‍රමාද විහාරීත් වෙනවා. දැන් බොහෝම හොඳ මේ සූත්‍රය සිංහලෙනුත් කියන්න පාලියෙන්ගිනුත් කියන්න සිංහලෙනුත් කියලා ඉංග්‍රීසිනුත් කියලා හොඳට තේරුම් ගන්නට. එතකොට අපේ ඔය හෙලවිල්ල නැති වෙලා යනවා. ලොකු අභිමානයක් ඇති වෙන තමන්ගෙන තථාගතයන් වහන්සේ ගැන අර කලින් දවසේ කිව්වා වගේ ඒ අවිද්‍යා ප්‍රසාදේ 49ක්වත් එන්න පටන් ගන්නවා. එතකොට බුදුහාරු කියනවා යා පුතුජන පාක්ෂයේ කොටස ඉන්නවා. ඒ වුණාට ඒ ආදි ශ්‍රාවකයා ප්‍රමාද විහාරීච්ච අපමාද විහාරීච්ච වෙනවා. මං ඒක හොඳට කියලා දෙන්නම් අහගන්න. තන්සුනාහි එක අහගන්න කියනවා. කතංච නන්දිය අරිය ශ්‍රාවකෝ පමාද විහාරී හෝති. ඔන්න මතක තියාගන්න මේ වචනේ අරිය ශ්‍රාවක. එතකොට ආර්ය භාවයේ කියන එකමත් ප්‍රශ්නයක් ඇහුවානේ අර මුල්ම දවසේ ආර්ය භාවය ගැන කව කාටද ආර්ය කියලා කියන්නේ කියලා. අපි ඒව තේරුම් ගන්න ඕන බුද්ධ වචෙන්ට අනුව දැන්. ඒ කාගේ හෝ අදහස් අනුව නෙවෙයි කතා කරන්නාගේ අදහස් අනුව නෙවෙයි එතකොට බුද්ධ වචෙන්ට අනුව. කතංච නන්දිය ආර්ය ශාවකෝ පමාද විහාරී හෝති. කොහොමද පමාද විහාරී? ඔන්න මතක තියාගන්න අර සෝතාපට්ටි අංග කිව්වේ මෙන්න මේ ටිකට මෙතෙන්දි. ඉද නන්දිය ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයේ බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසෙල් වෙන ශ්‍රද්ධාවක් එයාට තියෙනවා. අපි ඉගෙන ගත්තේ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා. ඊටොට අපි අදහන මේ ශාස්ත්‍රු සම්පත ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හැබැයි පුජ්‍යල භාවයට බුද්ධ භාවයම කරන්ට පස්ස තථාගතවත්තේ පුජ්‍යල භාවය පහු කරගෙන ගියේ තත්ත්වයක්. එතකොට ඒ අවිච්ඡ ප්‍රසාදේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. මං ඒ වචනේ හැමම කියන්න. අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. සෝ තේන බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේන සන්තුට්ටු. ඒකෙන් යා සතුටු වෙනවා. ඒකෙන් තෘප්තිමත් වෙනවා. මට බුදුහාමුදුරන් ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. හොඳටම තියෙනවා. අපිට ඒක හොඳටම දෙනවා. මේ උත්තරෙන් වායමෙති. ඊට වඩා උත්සාහ කරන්නේ නැහැ දිවා පවිවේකයි. දවල් කාලේ විවේකයෙන් ඉන්නට සොලිටියුඩ් එකෙන් ඉන්න. මිනිස්සුන්ගෙන් ඈත්තලින්. රත්තිම් පටිසල්ලානායි. රාත්‍රී කාලයේදී තමන්ගෙන ගැඹුරින් ඇතුළ දකින්නට අහිං වෙල ඉන්න හදන්නේත් නැහැ. ඒ ටිකට තමා ගන්නට තමා අර දීගාවු උපාසක සූත්‍රයේදී තියෙන අර කරුණු හය කිව්වේ විජ්ජා භාගිය 6ට එන්න ඕන. තස්ස ඒවම් පමත්තස්ස විහෙරතු. අරගෙන
උවමනාවක් නැහැ. උවමනා කියන්නේ අයින් වෙලා ඉන්නතු උවමනාවක් නැහැ. තමන්ගෙන ඇතුළේ දකින්න දවසෙන් කාලයක් ගත කරන්න. දැන් ඊට අපි අපිට ඕන කෙනෙකුට එස්කියුස් තියාගන්න පුළුවන්. අපි දැන් ඒ වගේ අයින් වෙනවා. සමාව දීම් නැති කරගනු මේ මාර්ගයට අවතීර්ණ වෙන්නට තියෙන මාර්ගය හිරෙන්න. ඒ කවුරුත් කතා කරන්නාද ඇතුළු අපි හතර පත් දෙනා හයත් දෙනා අට දහ දෙනා දුළු දහ දුළුත් දෙනා පහළොස් දෙනා 20 දෙනා ඔක්කොමලා. ඒ ගණන් වශයෙන් කියන්නේ එක්තරා හේතුවක් නිසා. තස්ස ඒවම් පමත්තස්ස විහෙරතු පාමුජ්ජන්න ජායති. එයා තමන්ට සද්ධාව හොඳටම තියෙනවා. අපි වචන කියම හොඳටම තියෙනවා. මතක තියාගන්න ඒක ඇත්ත තම පුතුජන පක්ෂේ තිතෝ තිවදාමි කියලා කියන. හොඳටම තියෙනවා. නමුත් එයා දිවා පවිවේක රාත්‍රී පටිසල්ලීනය තියාගන්නේ නැහැ. අයිඩියල් සොලිටියුඩ් එකේ තෙන්නේ නැහැ. හුදෙකලා වෙන්න දන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ශ්‍රව්‍ය සම් ඔළුවේ මතකයන් එක්ක පුරපදා බදා ඉන්නම කැමැත්තක් තියෙනවා. ඉන්ද්‍රිය ගුත්තද්වාරතාව අඩුවෙල යන. එහෙම වුණාම ඊවම් පමත්තස්ස විහෙරතු පාමුජ්ජන්න ජායති. ප්‍රමුදිත භාවයේ ඉන්නේ නැ මේ ආධ්‍යාත්මික පිළිබඳ උනන්දු සොම්නසක් එන්නේ නැ මං මේ ප්‍රමුදිත භාවයේ කියන එක කිව්වේ උනන්දු සොම්නසක් එන්නේ නැ යාට ඒ උනන්දු වූ සොම්නස නැති වෙනකොට පාමුජ්ජේ අසති ප්‍රමෝද භාවයේ ප්‍රබුද්ධ ප්‍රමෝද භාවයේ නැති වුනහම පීතින හෝති ආරි වූ ප්‍රීතියක් ඇති වෙන්නේ නැ මං මේ වචනේ මේ පීත්‍යාසද්දි අසති පස්සද්දි නැහොති කායික සුත්පත් භාවයට මග පෑදෙන්නේ නැහැ පීති ඉන්නේ නැත්තම් යාධ්‍යාත්මිකෙනකොට ශාරීරියේ සැහැල්ලු වෙලා යන්නේ නැහැ ශාරීරියේ බරක් බද්බර තියෙනවා නාම රූප බර තියෙනවා බද්බර කියේ කෑම වලින් තියෙන බර කබලින්කාර ආහාර අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් සහ නාම රූප බර තියෙන. ඒව අඩු වෙලා නැන්නේ නැහැ. ඒ නිසා පස්සද්දි නෑ යන්න. පස්සද්දි අසති දුක්ඛං විහෙරති. මානසික සොම්නස නෑ යටි ඊට පස්සේ දුක්ඛං විහෙරති. ඉන්නෙම බරක් සහිත එතකොට මික අච්චර තැනකට ඇවිල්ලා මේ ප්‍රවිවේකයට ආවෙ නැත්තම් මේක Tamanට අත්දකින්න හම්බෙන්නේ නැහැ නිසා ප්‍රවිවේකයට ප්‍රතිසල්ලීනේට එන්න අපි කවුරුත් උත්සාහ ගන්නෙමු. අපි කතා කරන්න ඔහුටමයි කියන්නේ. දුක්ඛිනෝ චිත්තන්න සමාධියති. ඒ කියන්නේ තියෙන ගැටලු ප්‍රශ්න සමාජෙ කාටත් තියෙනවනේ අපේ ඉන්න. ඒ හැමෝටම තියෙනවා. එක එක જાති හිතන්ට දේ අප්‍රමාණව තියෙනවා. දැත් නැත්තම් හදාගෙන හරි තියෙන ප්‍රශ්න මවාගත් ප්‍රශ්න හරි තියෙන. ඒ නිසා දුක්ඛිත තත්ත්වෙන් ඉන්නේ. දුක්ඛිනෝ චිත්තන්න සමාධියේ. ඒ බාහිර ප්‍රශ්න එක්ක බාහිර කියනකොට ඒ වචනේ හොඳ නැති වුණත් ආධ්‍යාත්මිකත්වයට පත් නොවූ ප්‍රශ්න නිසා ආධ්‍යාත්මික ලෝකයට නැති ප්‍රශ්න අංගන සහිත ප්‍රශ්න නිසා දුක්ඛිත භාවෙන් හිටියාම සිත සමාහිත බවට පත් වෙන්නේ නැහැ. ආ හරි කියලා Tamanට සමාහිත වෙන්න බෑ. ඔන්න හොඳ දෙයක් එතකොට. අපි දැන් සුඛ වුණාම සමාධිගත වෙනවා කියන එකට වඩා සමාහිතෝ යතහූතම් පජානාති කියනවට වඩා විනුද වචනයක් මෙතන තියෙනවා. පාලි වචනය පාලි වාක්‍ය දුක්ඛිනෝ චිත්තන්න සමාධියති. ඒ පුතුජන දුක්ඛ භාවයෙන් ලෞකික දුක්ඛ භාවයෙන් අනවශ්‍ය දුක්ඛ භාවයෙන් මනස මැඩගත්තහම සමාහිත භාවයට එන්න. අසමාහිතේ චitte අසමාහිත වූ චitte තුල
ධම්මාන පාතු භවಂತಿ ඒ අනිච්ච දුක්ඛ අනාත්ති කියන ස්වභාව තියෙන සංසාර ස්වභාවී ධර්මයන් අර පහුගිය සත්‍ය අපි ඉගෙන ගත්තේ තථාගතයන් වහන්සේ කියලා කියනකොට අපි කියන්නේ ධම්මේ දැක්කොත් තථාගතයන් වහන්සේ දැක්කා වෙනවා යෝ ධම්මං පස්සති සෝවං පස්සති තුන පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති ඒ පටිච්ච සමුප්පන්නතාවයන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ඇතුළේ කැරගෙන නාම රූප තත්වයන් න පාතු භවಂತಿ පැහැදිලිව තමන් ඉදිරියේ දිගහැරෙන්නේ නැහැ ඒක හොඳ වචනයක් සිත් සම් අසමාහිතේ චිත්තේ අපි කියන සමාහිත නැති සිතේ යතහබු එහෙම නැතුණාම යතහබූතං පජන පජානාතිනේ ඒ යතහබූතේ නප්පජානාති කියන එක මෙතෙන්දි වෙන පාලි වාක්‍යයකින් කියනවා අසමාහිතේ චිත්තේ අසමාහිත වූ සිත තුල ධම්මා ඒ යතහබූත ධර්මතාවයන් නපාතු භවಂತಿ ප්‍රකට වෙල තමන්ට පේන්නේ නැහැ අද පටිච්ච සමුප්පන්න සංකත tattve peinda patanga peenne etukota eka honda vakyake me sutre thiyena asamahite citte dhammana paatu bhavanti dhammana apaatu bhava e dharmyan tamanta prakata vatahenne nathi unahama pamadi viharitveva sankanga පමාදි විහාරීමයි කියන කොටසටයි යා වැටෙන්නේ. එතකොට අර හය දීගව සූත්‍රයේ කියපු සබ්බ සංඛාරිතු අනිච්චානුපස්සී විහෙරති. අනිච්ච දුක්ඛ සංඤී දුක්ඛී අනත් සංඤී පහන සංඤී විරාග සංඤී නිරෝධ සංඤී. ඊ තත්ත්වෙට එන්නට. පුනිච් පරන්නන්දි අරි සාවකෝ ඒ ඊළඟට අර කලින් කියපු වර්ග හතරේ අර කලින් දවසේ අපි කියපු සෝතාපට්ටි අංගේ කියන්නේ ධම්මී අවිත්‍ය ප්‍රසාදේ ඉන්නවා නමුත් ඒකෙන් යා සතුට මං හරි කියලා හිතාගෙන ඉන්නවා ඉදිරියට දිවා කාලේ විවේකයක් ගන්න රාත්‍රියේදී තමන් ගැන හොය ආධ්‍යාත්මික හොයා බලන්න කාලයක් වෙන් කරන්නේ නැහැ මට මේ ඇති මේ කාලේ හැටි දැන් ඒ කාලේ හැටි කියන්නේ අප විසින් සමාජයේ විසින් අප ගිලගනු ලැබූ කාලය නිසා නැත්තම් මේක අකාලික ධර්මතාව ධර්මයක් එතකොට ධම්මේ අවිච්ඡප්පසාදේ තියෙනවා දැන් මා කෙටි කරනවා සංඝේ අවිච්ඡප්පසාදේ තියෙනවා දැන් මතක තියාගන්න ඕනේ අරියකාන්ත සීලයක් තියෙනවා අරියකාන්ත සීල කියන්නේ අපි ඉගෙන ගත්තේ අකණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස බුජිස්ස අප්‍රාමාත්ත සමාධි සංවත්තනක එහෙම සීලයකුත් තියෙනවා පවිත්‍රම සීලයකුත් තියෙනවා නමුත් එයා ඒ සීලේහි සන්තුෂ්ටෝ නැ උත්තරින් වායමති එයින් එහාට උත්සාහයක් කරන්නේ නැ එතකොට කවුද ආරි පුජ්‍යලයා කියන එක හිතන්නට සෝතාපට්ටි මාර්ගයට පැමිණි චෙක්කිනාති පුජ්‍යලේ මාර්ගස්ථ පුජ්‍යලේ එයා ළඟ අරියකන්ත සීල තියෙනවා බුදුහාඳුරු කියන්නේ අවිච්ඡප්පසාද නියත සම්බෝධි පරායන වෙලා නැහැ තාම හැබැයි හරියටම මොකද බුදුහාඳුරු එතන කියන්නේ නිය සම් පුතුජන පක්ඛේටි තෝති වදාමි කියලා එතකොට එයාත් එතකොට ඒ බුද්ධය විච්ඡප්පසාද ධම්මය විච්ඡප්පසාද සංඝය විච්ඡප්පසාද අරියකාන්ත සීලවලින් යුක්තයි ඒ වුණාට යා විවේකේ සඳහා උත්සාහ ගන්න තමන් ටිකක් නොසෙල්වී තියාගන්නේ නැහැ ඇහැට රූප පෙන්වන එක නතර කරලා නැහැ කනට ශබ්ද අහන එක නතර කරලා නැහැ දිවේ කතාව නතර කරලත් නැහැ දිව විසින් කරන කටයුතු ශරීරයට කැම දෙන එක ඒවත් එක්කමයි එන්නේ එතකොට ඒක ලකූ බාධාවක් අපට නොදැනගත්තට
දිවත් හුඟා බාධා කරනවා අපිට. ඊළඟට නාසය, සිරුර, සම්හම, ඊට පස්සේ මනු ඔළුව, ඔළුවත් බාධා කරනවා. ඔළුවෙන් ඉගෙන ගත්තද එතකොට ඒවත් හැම දෙයක්ම අයින් කරන්න වෙනවා. ඔළුවත් අයින් කරන්න වෙනවා. විපී කියනකොට එනකොට විවේක සඳහා එනකොට. එතකොට එයාට ප්‍රමුදිත භාවය එන්නේ නැහැ. හැමුණෙත් නැත්තම් ප්‍රමුදිත භාවයක් නැත්තම් පීති නැහැ. පීති නැත්තම් පස්සද්දි නැහැ. පස්සද්දි නැත්තම් දුක්ඛයෙන් ඉන්නේ සුඛ නැහැ. ඒ වුණාම සිත සමාහිත නැහැ. අසමාහිතේ චිත්තේ ධම්මන පාතු භව. චිත අසමාහිතත්වයේ තිනකොට ධර්මයන් පැහැදිලි ප්‍රකටව පේන්නේ නැහැ. ධම්මානං අපාතු භාවා පමාදි විහාරි කියන කොටසට මේ යනවා. එතකොට අපමාදි විහාරි පුජ්‍යලයාගේ වෙනස අර විදිහට බුද්ධේ අවිත්‍ය ප්‍රසාදේ, ධම්මේ අවිත්‍ය ප්‍රසාදේ, සංඝේ අවිත්‍ය ප්‍රසාදේ තියෙනවා. සීලය අඛණ්ඩ අචිත්ත අසබල කියන්නේ නොකඩුණු සීලයක් සීලයක් තියෙනවා. ඇති තැන නැති තැන ප්‍රකටව තමන් වෙතම තියෙන සීලයක් තියෙනවා. ඒක රකින්න උත්සාහ ගන්නවනේ. ඒක දැන් තියෙනවා. එහෙම තියෙනවා. නමුත් එයා තමන්ට විවේකයක් දිවා කාලයේ විවේකයක් දෙනවා. රාත්‍රි කාලයේ ආධ්‍යාත්මිකත්ව උදෙසා කාලය යොමු කරනවා. තිගව සූත්‍රයේ තියෙන කරුණාවයි මතක තියාගන්නයි. විද්‍යාභාගය. ඒ ටිකට එනවා. එතකොට එයා සතුට සොම්නස ආධ්‍යාත්මික සොම්නස ආධ්‍යාත්මික ප්‍රීතියක් ආධ්‍යාත්මික ශාරීරික සුඛයක් ඊට පස්සේ සමාධිමත් භාවයක් ඇති වෙලා ඇති පේන්න පටන් ගන්නවා. ධර්මතාවයන් පොතේ විදිහට නෙවෙයි තමන් තුළ තමන් පේන තමන්ගේ ස්වરૂපත්වය ගැන තමන්ගේ වින්දනේ දිගහැරෙන හැටි සංඥා මතුවෙලා ඉන හැටි නාම රූප ඒ සවිඥාන කත්වය මේම කොල දෙන හැට. ඒ තත්ත්යාවාම එ අප්‍රමාදී පුද්ගලෙක් කල කියන. එතුට මතක තියා ගන්නට ඕන සත් අවිච්ච ප්‍රසාදය බුද්ධේ අවිත්‍ය ප්‍රසාදය, ධම්මය අවිත්‍ය ප්‍රසාදය, සංඝය අවිත්‍ය ප්‍රසාදය, සමාධි සංවත්තනික සීලයේ තිබුණත් උත්සාහයක් ගත්තේ නැත්තම් තාම එයා වැටෙන්නේ නැහැ. නමුත් තාම අර පැත්තට ඉන්නේ. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගස්ථ පුද්ගලයා. එනිසා උත්සාහය කියන එක අවශ්‍ය දෙයක් කියලා අපිට තේරෙන්න. මේ අපිට තේරුම් ගන්නට කරන්න පුළුවන් දේවල් කියලා තේරුම් ගන්නටයි මේ සූත්‍රයට අවධානය යොමු කරමුයි කියලා අපි හිතාගත්තේ. ඒතර සෝතාපට්ටි ඵලයට පැමිණි පුද්ගලයා ළඟ ඒ අවිද්‍ය ප්‍රසාද ස්ථාවරත්වයටම පත් වෙලා. හැබැයි අර පුජ්‍යලේ ආපු යන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත සද්ධානුසාරි සහ ධම්මානුසාරි පුජ්‍යලෙන් දෙදෙනාගෙන. ඊළඟට තමන් මතක තියා ගන්න ඕන සමහර අය ධම්මානුසාරි කියන්නේ ප්‍රඥාවේ ප්‍රඥාය මත්ත සූකාරිය. ප්‍රඥාවෙන් එයා තේරුම් බේරුම් කරන්න දන්න අවශ්‍ය පරිදි. යාගි පඤ්ඤින්ද්‍රිය වැඩි. සද්ධානුසාරී එක්කෙනාගි සද්ධා ඉන්ද්‍රිය වැඩි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලින්. ඒ නිසා ඒකෙ ඉන්න එක්කෙනාට අර ගතිය නැති වෙන්න පුළුවන්. සද්ධානුසාරී පුජ්‍යලයා විදිහටම අනිත් ඔක්කොම යන්නේ නැහැ. ධම්මානුසාරී පුජ්‍යලයා හැටියට නෙවෙයි සද්ධානුසාරි පුජ්‍යලයා. ඒ නිසා සද්ධානුසාරි සහ ධම්මානුසාරිද කියලා තමන්ට තේරෙනවා.
ඒ මාර්ගයට අවතින්න තවත් ඒ යෝනිසෝ මනසිකාරී පැත්තට වැඩි කරන්නට ඒ දෙදෙනා ඒතුරු සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියන ඒ පුජ්‍යලන් දෙදෙනා අනිවාර්යෙන් එයාට බුදුහාම කියන්නේ අභබ්බු ඒ දෙදෙනා සුදුසු නැ අභව්‍යයි සත්‍යබෝධයට පළවෙනි සෝතාපන්න නොවි මැරෙන්නට වෙන්නේ නැ ඒක ඒ තමයි සෝවාන් මාර්ගස්ථ පුජ්‍යල. ඉන්සා සීලේ කියන බුද්ධිය විච්ඡප්පසා ධම්මිය විච්ඡප්පසා සංඝිය විච්ඡප්පසාද සීල. ඒ සීල කියන කොටස ගැන බොහෝ කතා කරන නිසා සීලක් තියනවා තමන් කැමති සීලයක් බාර ගන්නවා ඒ බාරගත් සීලිය තියා ගන්න. නැත්තම් ලොකු චෝදනාවක් ආධ්‍යාත්මිකව එනවා දිවා පවිවේකයේදී රාත්‍රී පටිසල්ලීනයේදී ඒක එනවා එනවා එනවා. ඒ නිසායි මාර්ගයට අවතින්න වෙන්නට බෑ. සමාහිතේ චිත්තේ ධම්මා පාතු භවන්. සමාහිත වුණාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ වගේ. එනිසා සමාධි සංවර්ධනක සීලයක් තියා ගන්න. තමන් මා කියන්නේ හතරක් කියලා හතරක් බාර ගන්නවා කියන කෙවේ. තියෙන්නේ හතර නම් හතරක් තියෙනවා කියලා දැනගන්න ඒක රැක ගන්නට. තියෙන්නේ පහක් නම් තියෙන්නේ හයක් නම් තියෙන්නේ අටක් නම් තියෙන්නේ දහයක් නම් ඒ ටික තියා ගන්නට. අනිත් ඒවා බාර ගන්න කියන එක නෙවෙයි. තමන්ට තියෙන ටික තියා ගන්න. එතකොට ඒ ප්‍රමුදිත භාවය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම තත්ත්වයේ ඉඳලා එහෙම තත්ත්වයේ හිටියත් එතකොට බුදුහාමුදුරුවෝ මෙතෙන්දී නන්දි සූත්‍රයේ අත්පුතු ජන පක්ෂේ ඉන්නේ තාම ඒ කොටසේ. ඔය මේ පාංශරෝගේ පරිවර්තනයේ ටිකක් කියවන්ට ගිටියක් උන්වහන්සේ හොඳට පරිවර්තනය කළා තියෙනවා අපිට තේරෙන භාෂාවක් කියන දැනට. නමුත් පරිහානි தත්ත්වයේ යන පුජ්‍යලෙක් නෙවෙයි ආ සද්ධානුසාරිස ධම්මානුසාරි. ඒ තම ආර්ය පුජ්‍යල සංඝ වෙන්නේ ආරි පුක්කල සංඝ වෙන්නේ ඒ ඒ ඇතුට ඒ ඒ ඒ මාර්ගයට පිළිපන් නැත්තියෝ අපි ඒකට සංඝ කියන කොටසට ඇතුළත් කරන්න උත්සාහ ගත්තා. බොහෝ සුපටිපන්න උජුපටිපන්න සාමීචිපටිපන්න යොක්කෝ සංඝ කියන්නේ සමූහයට. ඒ තත භගවතෝ ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය. උන්වහන්සේට හුම්කන් දෙන උන්වහන්සේගේ ධර්ම විනය පිළිපදින ඕන කෙනෙක්. එතකොට ඒවා කියන්නේ තමන් ගැන දැනගන්න විතරයි. සමාජයට යොමු කරන්න නෙවෙයි ඒවා. අපි 4-5 දෙනා 6-7 දෙනා 10-12 දෙනා 20-30 දෙනා දැනගන්නට. එතකොට පටිසෝත්ථගාමි වෙන්නට පුළුවන්. මක බෑ කියලා අතහරින්න අවශ්‍යතාවිකුත් නැහැ. කල්යාණ මිත්‍රාත්‍යුතු සද්ධම්ම සවනියුතු යෝනිසෝ මනසිකාරියුතු ධම්මානුදම් පටිපත්‍යුතු සම්මා සම්බුදු සරණයි සාරපුත්තම වහන්සේටත් තථාගතයන් වහන්සේටත් කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා වේවා. නමස්කාරය වේවා. සම්මා සම්බුදු සරණයි.